පක්ෂවලට නාලිකා තියෙනවා සමහර නාලිකාවලට පක්ෂ තියෙනවා අතර වෙනස තියෙන්නේ පක්ෂ ලකුණයි නාලිකාවේ ලකුණයි ඒ නිසා මේ වගේ විශාල මතවාදී බලපෑමක් ගම්වලට ඇති කරගෙන තිබෙනවා මොකද මේ නාලිකා හිමිකරුවන් බොහෝ දිනකට තමන්ගේම දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා ඒ දේශපාලන න්‍යායපත්‍ර වෙනින් ඔවුන්ගේ හඬ අවදි කරන රූපවාහිනී ප්‍රවෘත්ති කියන නිවේදිකාව වුණාට කතා කරන්න අයිතිකාරය ඒ නිසා ඔවුන් ඔවුන්ගේ දේශපාලන වෙනින් තමන්ගේ හඬ අවදි කරමින් තිබෙනවා කොටාවේ රාජපක්ෂ මහත්තය එළියට දැම්මට ඒක ඇතුලේ කණ්ඩායම් තුනක් ඉන්නවා එක් කණ්ඩායමක් බසිර් රාජපක්ෂ නියෝජනය කරනවා ඔහු පක්ෂ යාන්ත්‍රය අතේ තියාගෙන ඉන්නේ තව කණ්ඩායමක් ඉන්නවා ශිරන්දි නාමල් නියෝජනය කරන එපා වාහිනියට හොඳි බෙදන්න වගේ අපේක්ෂකම දුන්නට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ අනෙක් කණ්ඩායම කොටාවේ රාජපක්ෂ කණ්ඩායම මේ තුනට බැඳි වෙලා මර තුනක් ඇති මිනිහෙක් මැණිකා වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා රටේ ජනතාව රවට්ටන්නට එක එක ප්‍රතිපත්ති කියනවා මේ බලන්න ඕන ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඉන්න කණ්ඩායම කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොන ප්‍රතිපත්තිය කියලා දැක්ුවා? ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඉන්නේ කවුද? ඒ ප්‍රතිපත්තිය අය මොන ප්‍රතිපත්තිය ලස්සන කොච්චර වචන තිබ්බා? ඒක ක්‍රියාත්මක කරන ඉන්නේ රෝහිත අභයගුණවර්ධන, ජොන්සන් ප්‍රනාන්දු, මහින්ද ආනන්ද අලුත්ජමගේ, බැසිල් රාජපක්ෂ, එස්.පී. දිසානායක, විමල් වීරවංශ, කෙහෙලිය රඟුප්පල් ප්‍රතිපත්තිය දඹරත්නම් ලිව්වා මේ සෙට් එකත් එක්ක රටක් හදන්න පුළුවන් කියලා. ප්‍රතිපත්තිය වගේම වැදගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක